කෝලම් කුට්ට මේ සතියේදී ජානුලා ආපෝ කණ්ඩු තැනට යන ලෑස්ති වෙනවා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ඔන්න මං කලින් වීඩියෝ වල කිව්වා වගේම ජානුලට පන්සලේ ලොකු හාමුදුරුවන්ව ගඟ මැදදී වුණ ගැහුණා. ඉතින් මේ සිදුවීම රත්නේ බලන් හිටපු නිසා අනිවාර්යෙන්ම ආපෝ ජානුලා කණ්ඩු තැනට ගියපු ගමන් සරාලට මේ ගැන රත්නේ කියන්න කටයුතු කරනවා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් ඔයාල දන්නවනේ සරාලගේ ජීවිත හිටපු තැනින් මේ තත්ත්වයට එන්න මූලික අඩිතාලම දැම්මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ කියලා. ඉතින් රත්නගේ මේ ආරංචියත් එක්කම ආපහු කණ්ඩු තැන්නට ලොකු හාමුදුරුවන්ව එක්ක යන අදහසින්ම සරාල කෝලම් කුට්ටම ගමට එනවා ඔයාලට බලාගන්න පුළුවන්. ඉතින් මේ සේරම අතරේ දැන් සුද්ධි සුන්දර ආදරයට ගෙවල් දෙකෙන්ම කැමැත්ත ලැබිලා අවසන්. ඉතින් මේ දෙයින්ම කියවෙන්නේ නුදුරු අනාගතයේදීම කෝලම් කුට්ටම අවසන් වෙනවා කියලයි. ඉතින් මේ කොහොම වුණත් තවම දොලේ මහත්තයාගේ පාළු ගෙදරේ අතර තියෙන සම්බන්ධය අදටත් අපිට ප්‍රහේලිකාවක්. ඉතින් මේ දෙත් ඉක්මනටම අවසන් වෙන නියමිතයි. මොකද මං එහෙම කියන්නේ දැන් හිරුරි නැවතිලා ඉන්නේ දොලේ මහත්තයාගේ හෝටලේ නිසා කෝලම් කුට්ටම ඉස්සරහට හිරුරිට දෙයක් හම්බ වෙන නියමිතයි. ඉතින් ඒ දේ මොකද්ද කියලා ඔයාලා දන්නවනම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. කෝලම් කුට්ටම ඉස්සරහට වෙන්න තියෙන හැම දෙයක්ම හැමෝටම කලින් දැනගන්න දිගටම රැඳිලා ඉන්න ගොසිප් ස්ටුඩියෝ සමග. එහෙනම් ඔයාලට සුබ දවසක්.